සිංහල වලට කලින් අපි ඒක කරලා ඉමු නේද? ඕ මෙන්න මේක. මේ පුතේ තියෙන්නේ දෙදාස් එකොළහ අවුරුද්දේ ඉඳලා 2020 දක්වා දෙවැනි පේපර් එකට ආපු සංඛ්‍යා රටා ප්‍රශ්න නේද? බලන්න මොන විදිහේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔ අපි 2011 එක මුලින්ම බලමු නේද? 2011 එකේ ඇවිල්ලා තියෙනවා ඔ සංඛ්‍යා ඊළඟ සංඛ්‍යා දෙක පිළිවෙලින් ලියන්න. ඊළඟ සංඛ්‍යා දෙක පිළිවෙලින් ලියන්න ඕනේ නේද? එතකොට එතකොට ඔයාලා කොහොම මොකද්ද ලියන්නේ මෙතන? ඔව් හරියටම 1909. ඔව් බලන්න හරිද කියලා. මේ ඔය මෙතන 40යි 40 40යි 30 40යි 20 40යි 10, ඒ කියන්නේ 4010. එහෙනම් 40යි 40 4000 නේද? 10ක් අඩු වෙනවනේ. 4000 3999. හොඳයි, 3999 90 නේද? 3999. ඔව් සර්. ඔ ඊළඟට 2012 එක බලන්න රටාවේ ඊළඟ සංඛ්‍යා දෙක පිළිවෙලින් ලියන්න. 3045 95 නේද? ඒ 10 10 අඩු වෙලා තියෙන්නේ බලන්නකො නේ. ඔව් 3015 3005 3990 95. හොඳයි, ඊළඟ බලන්න. ඊළඟට එන සංඛ්‍යාව දී ඇති ස්තන මත ලියන්න. ඊළඟට එන සංඛ්‍යා දී ඇති ස්තන මත ලියන්න. 2013 දී ඇවිල්ලා තියෙන එක කාටද ඒක කියන්න පුළුවන්? සෑ මට කියන්න පුළුවන්. ආ කියන්නකෝ. 4 4 8, ඒ කියන්නේ 3 වෙනි කොටුවේ තියෙන්නේ. ඔව්. ආ 4 4 8 8 8 4 12 4 16 16 ආ එහෙනම් නේද? ඔව්. 7 2 14 14 2 21 21 2 40 7 7 14 14 7 21 21 7 28 28. එහෙනම් දෙවනි කොටුවට එන්නේ 28 නේද? පළවෙනි දැන් මේ කොටුවක් අර කොටුවක් එන්නේ නේද? කොටුවක් අර කොටුව. හොඳයි, ඊළඟ 2014 බලන්න. දී ඇති රටාවල ඊළඟ සංඛ්‍යාව ලියන්න. 6 2 12 2 4 2 24 24 2 48 48 2 96. ඔව් 96යි නේද? දෙකේ පොදු අන්තරයේ දෙකවන නෙමෙයි, අනුපාතයේ දෙකවන රටාවක් නේ. ඊළඟ එක බලන්න, එන්නේ අඩු වෙනවා. 27 4ද 11යි සර්. ඔව් 4ක් 23යි, 23ෙන් 4ක් 19යි, 19ෙන් 4ක් 15යි, 19ෙන් 4ක් 15යි, 15ෙන් 4ක් 11යි. හොඳයි. 2015 ගාන බලන්න ආපු එක. මේ සංඛ්‍යා රටාවේ ඊළඟ සංඛ්‍යාව ලියන්න තියෙන්නේ. ඒ එකතු කරන්න.
සිය සිය එකතු කරන්න ඕනද? නවය නමය. නවය නමය නමය. දෙවනික බලන්න පහත දී ඇති සංඛ්‍යා පිළිවෙල අනුව සංඛ්‍යා රටාවක් ලබා ගැනීමට ඉවත් කළ යුතු සංඛ්‍යාව කුමක්ද? ඉවත් කරන්න ඕන සංඛ්‍යාව මොකද්ද කියලා අහනවා. සංඛ්‍යා රටාවක් හැදෙන නම් ඉවත් කරන්න ඕන මොකද්ද? 8යි 8යි 16යි 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 32යි 32යි 64යි 64යි එතකොට 46 තමයි මේ අයින් කරන්න. ඔපතේ 46 තමයි අපිට අයින් කරන්න වෙන්නේ. එහෙනම් 46 අයින් කළ දැම්මම රටාවක් එනෝනේ. 64 දෙකෙන් බෙදුවාම 32යි. 32 දෙකෙන් බෙදුවාම 16යි. 16 දෙකෙන් බෙදුවාම 8යි. හොඳයි. ඒ 2015. ඊට පස්සේ 2016 2014 පේපර් වල සංඛ්‍යා රටා ප්‍රශ්නයක් තිබිලා නැහැ. හොඳද? නැවත තිබිලා තියෙන 2018 දී. 2018 තියෙන මෙන්න මේ වගේ එකක් දී ඇති රටාවල ඉස්තරට සුදුසු සංඛ්‍යාව ලියන්න. ඒත් අර මේ 2014 වගේ එකක්මයි. 34යි මේ 24යි 8යි 32යි නේ. 32යි 8යි 40යි 40යි 8යි 48යි 48යි 8යි 56යි නේද? 56යි නේ. 56යි ඊළඟ එකේ ඔන්න නැවතත් දෙකෙන් ගුණ කරලා අර මේ අනුපාතයේ දෙකවන රටා නේ 64යි 16 වරක් දෙක 32යි 32 වරක් දෙක 64යි 64 යෝ දෙකක් 128යි නේද? එහෙනම් 64 මොකද ඇහුන්නේ? හොඳයි ඊළඟ 2019 ප්‍රශ්නයක් ඇවිත් නැහැ පුතේ. නැවතත් 2020 ඒ කියන්නේ ගිය අවුරුදු දෙකක් ඇහුවා. බලන්නකෝ 2020 ගිය අවුරුද්දේ ආපු ප්‍රශ්නේ. කොටුවේ ඇති සංඛ්‍යා සියල්ලම යොදාගෙන පොදු අන්තරය 4 වන රටාවක් ගොඩනගන්න. පොදු අන්තරය 4 වන රටාවක් 1 4 9 1 4 9 9 1 4 5 5 4 9 9 4 10 10 4 17 එක දිගට ඊළඟට 5 9 13 17 නේද? හොඳයි ලේසියිනේ. ගොඩක් ලේසි මේ එන සංඛ්‍යා රටා ප්‍රශ්න බොහොම ලේසි ප්‍රශ්න එන්නේ. එක්කෝ දැන් ඔයාලට තේරෙනවා දැන් මේ මෙතේ කලක් ආව ප්‍රශ්න දිහා බැලුවහම එක්කෝ එන්නේ පොදු අන්තරය නේද? එහෙම නැත්නම් අනුපාතය එක්ක දෙකෙන් ගුණ කරන් තුනෙන් ගුණ කරන ඒවා තිබුණෙම නෑ වගේ නේද? හැබැයි අපිට උගන්වන්න නම් තියෙනවා හතරෙන් ගුණ කරලා ඒ ඒවත් උගන්වන්න ඕන පහෙන් ගුණ කරලා නේද? එහෙමත් තියෙනවා. එතකොට ඒවට සූදානම් වෙන්නේ ඒ වගේ ප්‍රශ්න ඇවිල්ලාම නෑනේ පුතේ. නේද? එහෙනම් අන්න අපි ඒ වගේ ප්‍රශ්න වලට සූදානම් වෙන්න ඕන. සමහර විට මේ අවුරුද්දේ ඒ වගේ එකක් එන්න පුළුවන්. හොඳයි සමහරට නැවිත් ඉන්නත් පුළුවන් නේද? මොකද සමහර අවුරුදු වල ඇවිල්ලා නැහැනේ. හරි. එහෙනම් අපි සිංහල පාඩමට යමු. මේ හරි අතීත කාල වාක්‍ය ලියමු මාතෘකාව. අතීත කාල වාක්‍ය ලියමු. අතීත කාල වාක්‍ය ලියමු. දැන් මේ අවසාන ටික යන්නේ ඔයාලගේ සිංහල වල. හොඳේ. තා පොඩ්ඩයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන ක්‍රියාකාරකම්. ගොඩාක් තියෙන ක්‍රියාකාරකම්. ඒවා අපි සර් පොත් විදියට හදලා එවන්නම්. කරලා අපි ඊට පස්සේ සාකච්ඡා කරමු. පේපර් සාකච්ඡා කරමු. මේ දැන් මාස දෙකක් තියෙනනේ තව නේද? ඒ ඇතුලේ අපිට පාස් පේපර් සාකච්ඡා කරන්න පුළුවන් නේද? පේපර් අපි ලියමු දෙක තුනක්. හොඳයි.
අතීත කාල වාක්‍ය මුලින්ම අපි දැන් අප්‍රාණ වාක්‍ය වලින් පටන් ගනිමු නේද අප්‍රාණ වාක්‍ය වලින් පටන් ගනිමුකෝ එතකොට අතීත කාල වාක්‍ය ඔව් අප්‍රාණ වාක්‍ය ඒකවචන වාක්‍යයක් මම කියන්නම් වර්තමාන කාලේ එකක් අතීත කාලේ නෙවෙයි සරුංගලයේ ඉහළහසේ පාවේ සරුංගලයේ ඉහළහසේ පාවේ හරිනේ සරුංගලයේ කියනකොට අප්‍රාණ වාක්‍යී ඒකවචනයි ක්‍රියාපදයේ යන්නේ අවසන් කරලා මේ සරුංගලයේ පාවේ හරිනේ ඉහළහසේ පාවේ දැන් පුතේ මේක අතීත කාලේ කියනකොට කොහොමද එන්නේ අතීත කාලේ කියනකොට ඉහළහසේ පාවුනේ සරුංගලයේ ඉහළහසේ පාවුනේ ඔව් සරුංගලයේ ඉහළහසේ පාවුනේ නේද සරුංගලයේ ඉහළහසේ පාවුනේ මෙහෙම කරමු ගුවන් යානය ඉහළහසේ ගමන් කරයි කොහොමද වෙනස් වෙන්නේ ඉහළහසේ ගමන් කරන්නේ ගුවන් යානය ඉහළහසේ ගමන් කරයි කරයි කිව්වොත් කොහොමද වෙනස් වෙන්නේ ගමන් කෙරුවේ ගමන් කළේ කළේ ගමන් කළේ ගමන් කළේ හොඳයි ගස සුළඟට සෙලවෙයි කොහොමද වෙනස් වෙන්නේ අතීත කාලයට යනකොට ගස සුළඟට සෙලවුනේ ගස සුළඟට සෙලවුනේ දිය පහර වේගයෙන් ගලයි කොහොමද වෙනස් වෙන්නේ කතා කරපු මේ වාක්‍ය වල ඔයාට තේරෙනවා සරුංගලය කියනකොට අප්‍රාණ වාචී නාම පදයක් නේද උක්ත පදයක් ඒක එතකොට වර්තමාන කාලෙදි පාවෙයි කියලා ආවේ නමුත් අතීත කාලෙදි යනකොට පාවුනේ නේද පාවුනේ එතකොට සරුංගලයේ ඉහළහසේ පාවෙලා ඉවරයි නේද පාවුනේ පාවෙයි කියනකොට මේ දැන් මේ පායි පාවි තියෙනවා පාවුනේ කිව්වහම පාවෙලා ඉවරයි නේද ඒක මේ දැන් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි නේද කලින් සිද්ධ වුණු දෙයක් ඒකනේ අපි අතීත කාලය කියලා කියන්නේ අතීත කාලය නේද එතකොට ගස සුළඟට සෙලවෙයි සෙලවෙයි කියන්නේ මේ දැන් සෙලවි සෙලවි තියෙනවා සෙලුනේ කිව්වහම සෙලවිලා ඉවරයි හුළඟ ඇවිල්ලා නේද ගහ හෙලවිලා අවසන් වෙලා දිය පහර වේගයෙන් ගලයි ගැලුවේ ගලව ඉවරයි දැන් වහින වෙලාවේදී දිය පහර වේගයෙන් ගලයි වැහැලා ඉවරුණාම දිය පහර වේගයෙන් ගැලුවේ නේද ගලල ඉවරයි කොළය බිමට වැටේ. ඔන්න සුළඟක් එනවා මෙන්න කොළය වැටෙනවා දැන්. තාම වැටෙනවා. මේ වැටේ. වැටිලා ඉවරුණාම අපි කියනවා කොළය බිමට වැටුනේ. දැන් කොළය බිම තියෙන්නේ. කොළය උඩ ඉඳන් බිමට වැටුනේ නේද? ආ බෝලය කන්දෙන් පහළට පෙරළෙයි. දැන් බෝලයක් මේ පෙරළීගෙන එනවා කන්දෙන් පහළට. එතකොට මේ පෙරළීගෙන එනවා පෙරළෙන් පහළට පෙරළෙයි. ඔව්. බෝලය කන්දෙන් පහළට පෙරළුනේ. පෙරලිලා ඉවරයි දැන් පහළටත් ඇවිල්ලා ඉවරයි නේද ඔන්න වර්තමාන සහ අතීත කාල වාක්‍යවල වෙනස්කම් මේ ක්‍රියාපදයෙන් තමයි වෙනස ඇති වෙන්නේ පාවෙයි පාවුනේ සෙලවෙයි සෙලවුනේ ගලයි ගැලුවේ වැටෙයි වැටුනේ නේද පෙරලෙයි පෙරළුනේ ඒ වගේම ඔයාලට තේරෙනවා ඒ කියන ශබ්දය අවසානයේට එනවා නේද ඒ නේද ආ යන්නේ ටික තමයි පුතේ අපි ඉගෙන ගන්න ඕන අපි ඒ ටික තමයි ඉගෙන ගන්න ඕන හොඳයි එහෙනම් අපි මුලින්ම අප්‍රාණ වාචී ලියන්න ඔයාලා අප්‍රාණ වාචී ඒක වචන වාක්‍ය
අප්‍රාණවාචී ඒකවචන. මෙතන මේ මාතෘකාව යටින් ඉලක්ක ගන්නෙමු. ඒක ප්‍රධාන මාතෘකාවක්. මේවට කරුදාම. අප්‍රාණවාචී ඒකවචන වාක්‍ය. Kali ya ganda tuh, sir. Oh, lihat ganda. ඔන්න වෙනස් සුදු හැටි අපි පාට පැන්සලකින් කොටු කරලා පෙන්නමු නේද ඔව් පාට පැන්සලකින් ওই විදියට කොටුවක් අඳින්න මෙතන කළේ කළේ අප්‍රාණවාචී ඒකවචන නම් පදයක් අතීතක වාක්‍යයක උක්තය ලෙස හැරුණායින් පස්සේ වාක්‍යයත් තියන්න ඕනේ ඒ ශබ්දෙන් ඕ ඒ ශබ්දෙන් කියන්න ඕන අන්න හරි ඒ ශබ්ද හරි මෙතරිනුත් කැමති වාක්‍ය දෙකක් ලියන්න ඔයාලා කැමති ඒවා දෙකක් ලියන්න මෙතනින් දැන් අර විදියට ඕනේ නැහැ හොඳද කොටු අඳින්න ඕනේ නැහැ එක දෙක කියලා ලියන්න ක්‍රියාපදයේ යටි ඉරකුත් අඳින්න ඔතන හතරක් තියෙනවා වාක්‍ය හතරෙන් දෙකක් ලියන්නකෝ නෑ කොටු අඳින ඕනේ ආ වාක්‍ය පහක් තියෙන ඕනේ පහෙන් ඔයාලා කැමති ඒවා දෙකක් ලියන්න
හොඳයි. ඉදි අඳින්න ඇන්ද සරි. වර්තමාන කාල වාක්‍ය ලියන්න ඕනේ නැද්ද? නෑ නෑ වර්තමානයේ ලියන්න එපා. අතීතයේ විතරයි. ඒ අර පළවෙනි එක නිසා මම වර්තමානයකකුත් දුන්නා. එතකොට බලා ගන්න පුළුවන් නේ මේ කොහොමද ක්‍රියාපදයේ වෙනස් වෙලා තියෙන්නේ කියලා. නේද? මෙතන එහෙම ඕනේ නෑ. මේන් දෙකක් ලියන්න. ඔයා කියනව ඇහෙන්නේ බහුවචන වාක්‍ය තරුවක් දාලා ලියන්න ඊළඟ මාතෘකාව අප්‍රාණවාචී බහුවචන වාක්‍ය බහුවචන වලදී මොකද වෙන්නේ ඒ ශබ්දයේ නැහැ ඒ ශබ්දේ ඉන්නේ නැද්ද නැත්තම් වෙන ශබ්දයක්ද ඉන්නේ බහුවචන වාක්‍යවලදී ඒ ඔව් පුතේ වර්තමාන කාලේදී අර බහු අප්‍රාණ වාචී වල ඒක වචන වුණත් බහුවචන වුණත් යන්නේ අවසන් වුනේ නේද ඊ ශබ්දය ආවනේ මෙතනත් එහෙමයි අප්‍රාණ වාචී ඒක වචන වුණත් බහුවචන වුණත් ඒ ඒ කියන ශබ්දයම තමයි එන්නේ නේද හරි අපි උදාහරණයක් බලමු දැන් ඔන්න ඉතල මම කියන්නම් හොඳේ කඩදාසි ඔරුව වතුරේ පාවෙයි කඩදාසි ඔරු ඔ කඩදාසි ඔරුව වතුරේ පාවුනේය නේද ඒ පාවුනේය තමයි සරුංගල් ඉහළහසේ පාවේ සරුංගල් ඉහළහසේ පාවේ ඔන බහුවචනනේ දැන් සරුංගල් කියනකොට බහුවචනයි අප්‍රාණවාචී නේද එතකොට අතීත කාලයට යනකොට මොකද වෙන්නේ සරුංගල් ඉහළහසේ පාවුනේ ගස් උලඟට සෙලවේ හරිනේ ගස් කියනකොට අප්‍රාණවාචී නේද බහුවචනයි නේ කොහොමද එන්නේ ක්‍රියාපදයේ තබන්නේ කොහොමද ගස් උලඟට අතීත කාලේදී සෙලවුනේ සෙලවෙයි ගේන් ගලයි ඔව් ඔයාලා කියන්නේ දිය පහරවල් ඔය ගේන් ගලුවේ දිය පහරවල් වේ ගේන් ගලයි කොළ බිමට වැටෙයි කොළ බිමට වැටුනේ කොළ බිමට වැටුනේ ගෝල කහලට පෙරලෙයි ගෝල කහල ගෝල කන්දෙන් පහලට පෙරලුනේ නේද හොඳයි එහෙනම් අපි වාක්‍යයක් ලියමුනේ ගංගා පහලට ගලයි. ඔව්. ගංගා පහලට ගලා බැස්සේ. අන්න හරි. ගංගා පහළට ගලා බැස්සේ ඔව් බැස්සේ
යයන් ඈත් වෙනවා. බසි බැස්සේ ලියාගෙන ඉන්න. හොඳයි. ඒකත් අර විදිහ පොටු කරගන්න පළවෙනි එක නිසා ඒකත් වාක්‍ය දෙනවද සර තෝරා ලියන්න? ඔව් තෝරා ලියන්න දෙකක් දෙන්න. හරි මේක ඉවරද? ඔව් සර්. ඔව් සර්. රයිට් මෙතනින් දෙකක් තෝරලා ලියන්න. කලින් දුන්න වාක්‍ය ටිකම. ඔව් කලින් දුන්න වාක්‍යම තමයි බලන්න. හැබැයි සරුංගලය නෙමෙයි දැන් සරුංගල්. මේ සරුංගල් දියපහරවල් කොළ මේ බහුවචන වෙලා. දැන් මේ බහුවචන වාක්‍යනේ ලියන්නේ. අප්‍රාණවාචී බහුවචන. දැන් කලින් ලියපු නැති දෙකක් ලියන්න. එතකොට හරිනේ. ගන්න පුතේ ඉරියඳ ගන්න ක්‍රියාපදයේ යටින් ඒය ශබ්දය සර් මේ වාක්‍ය වරණුත් වාක්‍ය දෙකක් ලියන්න ඕනද? ඔව් ඔව් දැන් ගොඩක් වෙලානේ කියලා. හොඳයි. රයිට්. හරි එහෙනම් අපි දැන් මෙතෙන්දි අතීත කාලෙනේ අප්‍රාණවාචී බහුවචනයි. එහෙනම් මේ වාක්‍ය ටික කියවලා බලන්න. අපි ඒක වචන සහ බහු වචන Thank you.
right. ඔව් ඉක්මනට මෙන්න මේ ටික කියවලා බලන්න. ආ මෙන්න මේක. ඔය වග්ගුවේ තියෙන ටික බලන්න. නෑ ලියන්න එපා කියවලා බලන්න පුතේ. කියවලා බලමු අපි. රෝස ගසේ රෝස මල් පිපුණේය. රෝස ගසේ රෝස මල් පිපුණේය. රෝස මල පිපුණේය මල් පිපුණේය. ලී කොටය ගඟේ පාවුණේය. ලී කොට ගඟේ පාවුණේය. බහුවචන වුණා එක වචන වුණා ශබ්දයේ වෙනසක් වෙන්නේ නැහැ නේද අප්‍රාණ වාචී වලදී අතීත කාලයටනේ පෑන බිමට වැටුනේ පෑන් බිමට වැටුනේ තද වර්ෂාවට පාලම කඩා වැටුනේ තද වර්ෂාවට පාලම කඩා වැටුනේ සුලඟට සීනුව නාද වුණේ සුලඟට සීනු නාද වුණේ නේද ඔව් මෙතන ඕනනම් අපිට මේ ඉරියඳින්න පුළුවන් උක්ත පදය මෙතන මල නේ මෙතන මල් නේද ඒ විදිහට උක්ත පදය අරිනුත් අපිට ඉරියඳයි යන්න පුළුවන් ලී කොටය ලී කොට නේද වෙනසක් වෙන්නේ පෑන පෑන් අප්‍රාණ වාචීනේ පාලම පාලම් සීනුව සීනු ඒ කොහොම වුණත් ඒ ශබ්දයෙන් තමයි අවසන් වෙන්නේ. ඒ ශබ්දයෙන් තමයි අවසන් වෙන්නේ. රයිට් මම මේක ඔයාලගේ WhatsApp එකට දානවා. දැම්මට පස්සේ මේක ලියා ගන්න ඕනේ මේ දෙපැත්තට. තේරුණාද? දෙපැත්තට ලියා ගන්න ඉඩ තියා ගන්න. එතන චුට්ටක් ඔයාලා නේද? බලන්න කොච්චර ඉඩ ප්‍රමාණයක් යාවිද කියලා දැන් මතකනේ දැක්ක එක. නේද? වගුව දැක්කනේ ඔයාලා එතකොට එතන ඒක ලියා ගන්න හොඳේ හරි මම WhatsApp එකට දාන්නම් එහෙනම් අපිට යටින් මෙන්න මෙහෙම ලියන්න පුළුවන් යටින් නේ මේ ඔතනින් උඩක් කමක් නැහැ අපිට ලියන්න පුළුවන් මෙන්න මේක ලියා ගන්න ඔයාලා ඉඩ තියාන කලින් ලියන්න ඔව් ඉඩ තියාන කලින් ලියන්න අප්‍රාණ වාචී බහුවචන लिया गन पुते अप्राण वाची एक वचन अप्राण वाची एक वचन हो बहुवचन अप्राण वाची एक वचन हो बहुवचन वाक्य वल वाक्य वल उत्ते लच हरुना हम आपके आते दिया नौने ये चाहते वाक्य वल अतीत काल ये दी अतीत काल ये दी अतीत काल ये दी ක්‍රියාපදය ඒ ශබ්දයෙන් ක්‍රියාපදය ඒ ශබ්දයෙන් තැබිය යුතුය ඒ ශබ්දයෙන් තැබිය යුතුය ක්‍රියාපදයේ එක වචන වෙන්නේ නැහැ අන්න හරියට මේ බහුවචන වෙන්නේ නැහැ අතීත